මෙම ආකාරයට දිගින්දිගට මේ විදිහට සංසාර ගමනක් පවත්වාගෙන යන්ඩ පෘතජන පුද්ගලයා භාවනාවක් කරන්න ඕනි නැද ෙත් ැත්තම් අංහානවා මොකක්ද මේ පුතගජන පුද්ගලයා මේ විදියට පැවැත්ම දිගින් දිගට පවත්වාගෙන යන්ඩ කරන භාවනාව. භාවනා කරනවා කියන්නේ භාවිතා කරනවා කියන එකයි. ය දම්මෝ යෝ විනයෝසෝ භාසිතත් භාසිත භාවිතා කරනවා. එනම් අංහානවා මොකද මේ පුතක්ජන පුද්ගලයේ මේ දිගින්දිගට මේ සංසාරගමන පවත්වාගෙන යන්ද කරන භාවනා. ඔහුමනාද ආශ්‍රය කරන්න. ඔහුමනාද ප්‍රාහණය කරන්න. මොකද භාවනා කරන්නේ නැතුව මේ සසරගමන පවත්වාගෙන යඩබ. නිසා තේරුම්ග්ඩෝන ප්‍රථගජන පුද්ගලයෙකුත් අස්සුතවත් පෘථක්ජනයකුත් භාවනා ක්‍රමයක් භාවිතා කරන ඔහු මේ කරන භාවනාවට පදනම් වෙලා තියෙන්නේ මොන ඒකකයද අන්නකට තමයි බුදුහාමුිදුරුව කිව්වේ ප්‍රිය අප්‍රිය කියලා. එනම් මේ ප්‍ර්ජන පුද්ගලයා මනාද ආශ්‍රය කරන්නේ තමාට කැමති දේව. මනාද ප්‍රාහණය කරන්නේ තමා කැමති නැති දේව. ඔහු කැමති දේවල් ආශ්‍රය කරනවා අකමති දේවල් ප්‍රාහණය කරනවා. ආශ්‍රය කරනවාට කියනවා ආන කරනවා ප්‍රාහණය කරනවට කියනවා පාන කරනවා කියා. එහෙනම් මේ පුතක් ජන පුද්ගලයා ආනපාන කරන්නේ මොන ඒකකේට අනුවද ප්‍රිය අප්‍රිය කියන ඒකකයට අනුව. ඒක නිසා ඔහු මේ ප්‍රිය අප්‍රිය කියන ඒකකේට අනුව ආනපාන කරන්ඩ හොඳට සමාධිගත වෙලයි ඉන්න. මෙන්න මේ අතේරු ගන්න. ප්‍රර්ජනය කරන භභාවනාවමකදද මේ දිගින් දිගට මේ සසරගමන දු පැවැත්න පවත්වාගෙනයන්න ඒක තමයි ආනපානප්‍රිය අපප්‍රිය සමාදී. ඔන්න ඕකයි තේරුම් ගන්න. මම දැන් අහනවා මෙන්න මේ විදිහට මේ කායි කාය. ක්‍රියාවේ ක්‍රියා කාරකම් කරනකොට ඔහු ආශවාදයක් විඳිනවා වේදනාවක් විඳනවා. පෘතක්ජනය වේදනාවල් මනවද. පෘථක් ජනයෙක් විඳින වේදනවල් මොනවාද. ඔහු සුකවේදනාවක් විඳිනවා. දුක්හවේදනාවක් විඳිනවා. අදුක්ඛම අසුකවේදනාවක් විදිනවා. ඔහු රාගය නිසා සුකයක් විඳිනවා, ද්වේශය නිසා දුක්ඛවේදනාවක් විඳිනවා, මෝහය නිසා අදුක්කම අසුකවේදනාවක් විදිිනවා. හැබැයි ඔහු මේ වේදනාවල් විඳින්නේ මගේ කරගෙන අල්ලගෙන උපාධානය කරගෙන. සංකාර කරගෙන. රාගෙන් දේසයෙන් මෝහයෙන් ක්‍රියාකර කර. එක නිසා ඔහු විදිින්නේ මොනසුවයද්ද ආමිස සුවයක්. ඔහු විදිින්නේ ආමිසවීදනාවක්. ඔහු මෙන්න මේ විදිහට පටිච්ච වෙලා මගේ කරගන්න කොට අල්ලගන්නකොට එකතු කරගන්නකොට මෙහෙම සුකවේදනාවක් විඳවිනකොට ඔහු මේක පිනවනවා. අපි කියනව එකට පිනවීමක් කරවනවා. මගේ කරගන්නකොට අල්ලගන්නකොට එකතු කරගන්නකොට තමයි ඔහු සතුටක් සුකයක් ආස්වා දෙයක් විඳින්. හැබ මේ ප්‍රෘථක් යන පුද්ගලයාට මොකද වෙන්නේ. මේ අල්ලගෙන මගේ කරගෙන එකතුකරගෙන තියෙන දේවල් වලට මොකදවෙන්න. ඔහුගේ කැමැත්ත පරිදි පවත්වන්ඩ නවත්වන්ද බැරිවෙන්න කොට අර සුකයම දුකක් බවට පත්වෙනවා. අන්න එතොකොට ඔහු විඳවන්ඩ පටන් ගන්නවා. මෙ තක්ජන දගයාගේ දිට්ටිය මොකක්ද. ඔහු මෙන්න මේ දිට්ටිගත වෙලා ඉන්නමොකද ඔහුගේ දිට්ටිය ඒක තමයි සංසාරදිට්ටිය කියලා කිය. ඔහු නිච්චයි සුකයි අත. කියලා මෙන්න මේ රාගන් දවේශයෙන් මෝහෙන් ක්‍රියාකරණ එක මගේ කරගන්නේ කල්ලගන්න එක උපාධානය කරගන්න එක එකතු කරගන්න එක සාරයි කියල තමයි ඔහුගේ දැක්. එක නිසා ඔහු විඳිනවා සුක සෝමනස්සයක් පිනවනමකොට සුක සෝමනස්්‍යවේදනාවක් විදිින එත් නැත්තනම් බදුදහාමිදුරුව මේකට මයි කියලා තියන්න මේ චචක්ක සූත්‍රයේ ඔහු කොහොමද මේක පිනවන්නේ කියලා. නන්දති අභිනන්දති අභිවදති අජ්‍යෝසාය තිට්ටති. මෙන්න මේක තමයි මේ සුකය තීවුර වනාකාරය. අර බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙනවා, චතුරාර්ය සත්‍රය විග්‍රහයේදත්, යායන් තන්හා, පෝනෝභවිකා නන්දිරාග සහගතා, තත්්‍ර තත්්‍රහාබි නන්ද න මීතිීන් යන්න එක තම නන්දති, අභිනන්දති අභිවදති අජ්‍යෝසාය තිට්ටති. මෙන්න හුපිනවනාකාරය සතුටු වෙන ආකාරය. හැබැ යොහුගේ කැමැත්ත පරිදි. ව නවත්වන්ඩ බැරිවෙනකොට ඔහු මේ සුක සෝමනස්ස දුක්ක දෝමනස්ස බවට පත්වෙන කොට විඳවන්න පටන්. ඒකට තමයි බුදුහාමදුරෝකිව්වේ සෝචති, කිලමති පරිදේයවති උරත්තාලින් කන්දති සම්මෝහාංක ප්තිකි. තමාගේ කැමැත්ත පරිදි පවත්වන්ඩ නවත්වන්ඩ බැරි වෙනකොට ඔහු විඳවන්ඩ පටන්ගන්නව වැලපෙන්ඩ පටන්ගන්නවා කෑකෝගහණ්ඩ පටන්ගන්නවා. මේ මෝහේ මත් වෙලා ඇවතක්කරණ්ඩ පටන්ගන්නවා සියදි විහානිකරගණ්ඩ පටගන්නවා කෝච්චිවලට පයිනවා නොෙක් ආකාරයේ තමාටත් අනුන්ටත් මේ සම්මෝහන් ආපජ්්‍යෙතිකි. ඇයි තමාගේ කැමැත්ත පරිදි පවත්වන්ඩ නවත්වඩ බැරිවෙනකොට. මේ දුක්ක දෝමනස්ස උදාවෙනකොට ඒවා දරාගණ්ඩ බෙරුව. අන්න එකයි තේරුම්ගන්න. එක නිසා මේ ඇසකණනාසය දිවකයමන කියන නිස්්පර්සාහිත නහයි මේ පටිච්චවීම නිසා ආරම්භ වෙන මෙම ක්‍රියාකාරකම් නිසා අස්සුතවත් පෘථක් ජනයේ, වේදනාවක් විදිනවා. ඒ වේදනාව විඳින කොටම එකයන්න අර ක්‍රියාවේ ක්‍රියාකාරකම සිද්ධ වෙනකොටම ඔහු වේදනාවක් විඳනමා ඒ වේදනාව විඳිනකොටම ඔහුගේ සිත අපිරි සිදු වෙනවා. ඔහු ක්‍රියාකරන්නෙම රාගෙන් දවේසයෙන් මෝහයෙන්. පටිච්ච වෙන්නෙ ම රාගෙන් දවේශයෙන් මෝහයෙන්. නිසා ඔහුගේ සිත රාගයෙන් පිරිණසිතක් බවට පත්වෙනවා. සරාගංචිත්තම් බවට පත්වෙනවා. දවේසයෙන් පිරෙන සිතක් බවට පත්වෙනවා. සදෝසංචිත්තම් බවට පත්වෙනවා. මෝහයෙන් පිරෙනසිතක් බවට පත්වෙනවා. සමෝහංචිත්තම් බවට පත්වෙනවා. එක තීරුම් ගන්නු. මේ ඉස්පර්සායතනහයට රූපයක් පටිච්චවීම නිසා මේ ක ක්‍රියාවක් ආරම්භවීම නිසා තවත් ක්‍රියාකාරකම් මාලාවක් ආරම්භ වෙනවා, කායි කාය කියල කිවයන්නේ එකට. එතකොට මෙන්න මේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනකොටම, ඒ අවස්ථාවිදි මොහු වේදනාවක්. ඒවගේ මොහුගේ සිත්තා අපිරිසිදු කරගන්නවා ඒවගේ මොහු තීනි දුෂ්චරිතේ හෙවත් අධර්මයේ හැසිරෙන.